මගේ වැඩ කරදරනේ කොහමද මාදිතේ හොඳයි උරු මාකර දරුවේ හොඳ වදින වැනේ කොහමද කිව්වේ හොඳ වැනේ හොඳයි ආද දිනස් කරා පෙර පරිදි උදේ එහෙම වැනේ දරුවෝ කිසිටිනවා නේද මම දරුවේ කැඳව දහසක් බලාපොරොත්තු පොදි බැඳ නේද පුතියා මොක නැද්ද දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ආවා මේක කඩක් කප්පල් වෙයිද මෑණියන් උපරිම සහය වුණොත් ගෝලයා වැරද්දුවොත් මොකද වෙන්නේ මෑණියන් අත වරදෙනවද පාපොච්චාරණේ නැද්ද පුතේ ඔබ සින්න පැටියෙක්ද ධන බඩ ගාන අම කියන දේවල් වලට හරියාකාරව උත්තර සපයන්න ඕනේ පුතේ මොකද ඔබ අත එලිමං කඩ දෙනවා අම්මා එහෙම නේද පුතේ ඔබ එලිමං කඩ දෙනවා ඔබ බැහැර කරනවා පුතේ අද මේ ස්ථානයේ එහෙම නේද පුතේ එතකොට අම සෑහෙන වගකීමෙන් තමයි ඔබව එලිමං කඩ දෙන්නේ ඔබේ යම් කිසි විදිහකින් ඔබට යම් දෙයක් හරියාකාරව කියලා කරලා දීලා ඈ ඒ දෙස ක්‍රියා කරන්නේ ඒ දෙස බලන්නේ නිගමනය කරගන්නේ ඒ සියල්ලක් ඔබට වග උත්තර බඳිනවා ඒ බඳලා ඔබ දෙන්නේ විශ්වාසයෙන්ද නැද්ද ඒ සියල්ලක් මුදුන්පත් කරලා විශ්වාසයෙන් එවනම් තමන්ගේ යුතුකම තියෙන්නේ තමන්ගේ වගකීම තියෙන්නේ මේ සියල්ලක් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන රැකගෙන යාම නොවේද යාම තමයි ඒක නිසියාකාරව නිසිපිළිවෙලට හැමදේම සිද්ධ කරන්න ඕනේ පැහැදිලිද කියන දේ පැහැදිලි එතකොට වරන් ස්වභාවය කියනවා මේ වරන් වලට අම්මා මේ කියන දේ හොඳට තේරුම් ගන්න ඕනේ වරමක් කරගෙන යන්න දිස්ත්‍යම අවශ්‍ය කියලා නෑ පුතේ. පැහැදිලිද? දිස්ත්‍යයට නර්තනයට ආශා කරන ප්‍රියකරන ඥාතීන් සිටිනවා. පැහැදිලිද? එතකොට මේ නර්තනයට ආශා කරන්නේ නැති ඥාතීන් සිටිනවා. පැහැදිලිද? එතකොට දෙවි දේවතාන් වහන්සේලාගේ ආකර්ෂණ ශක්තියක් ඔය ශරීර පංචස්කූඩුවට ලබා දෙන්න තමයි මේ හත් කට්ටුවටම ආරාධනා කරන්න පුතේ කෝල් මුරවලි පැහැදිලිද එතකොට තමන්ගේ වරන් වලට ඒ ඉන්නා වූ ඒ බැල්ම කරන්නා වූ ඒ දෙවි දේවතාන් වහන්සේලාගේ ආකර්ෂණ ශක්තිය ඔය ශරීර පංචස්කූඩුවට නිකුත් වෙනවා පුතේ පැහැදිලිද එතකොට ඒ නිසා තමයි උඹලව දිෂ්ටි කරවන්නේ එහෙම නැතුව මේ වරමක් ගෙනියන්න දිෂ්ටියල අවශ්‍යතාවයක් තියෙනවයි කියලා කිසි දවසක හිතන් දෙපා කියනවා පුතේ පැහැදිලිද තමන්ගේ ඥාතිවරයා ශරීරයට ඇවිල්ලා එන්නා වූ නරදරුවෙකුගේ ලෙඩක් දුකක් සුවපත් කරුවයින් පසු ඒ පින අයිති වෙන්නේ උන්නාන්සේට නොවේද උන්නාන්සෙට එහෙමනම් මේ දිෂ්ටියම අවශ්‍යයි කියලා මේ වරමක් රැගෙන යන්න එහෙම හිතුවා නම් ඒක දැම්මම ඉවත් කරගන්න ඕනේ පුතේ පැහැදිලිද හිස කර කෙව්වා කියලා මේ ගත සලිත කෙරුවයි කියලා පැහැදිලිද වරමක් රැගෙන යන්න බෑ කියලා තැනක් නෑ පුතේ තේරෙනවද අම්මා කියනදේ මේ කොහොමදට අවබෝධ කරගන්න ඕනේ පුතේ. තේරෙනවද? මා පුතාගේ ඥාති දේවතාන් වහන්සේ නිසියාකාරව ශරීර පංචස්කූඩුවට දැනගෙනවා. එමනම් උන්වහන්සේ මග නොහැර අද දිනස් කර මේ ලබා දෙන්නා වූ දෙයින් උපරිම ප්‍රතිඵල අරගෙන ඉදිරි ගමනාන්තය ආරම්භ කරන්න ඕනේ පුතේ. පැහැදිලිද කියන දේ? පැහැදිලි. එහෙමනම් දෙවොලක අනිකුත් දේවල් නොවේ යවසි කරන්නේ
නරයාගේ සුවපත් භාවය පමණයි පුතේ. පැටවුනාද කියනද? හොඳයි එමනම් තල් ස්වල්ප මොහොතකින් මයිතාගේ කටයුතු මාලාව අමහවර කරනවා පුතේ. දෙවාශිර්වාදයි මයි දරුවින්. කොබුතේ අනිකුත් දරුවෝ ගම කොහෙද කියලා අපතේ මාතලේ අද දිනස්කර අම්මගාවට ඇවිල්ලා කුමද සිද්ධපත් උනේ? හොඳ දෙයක් ලැබුවද? සතුටුදායක දෙයක් ලැබුවද? එහෙම නැත්නම් සතුටක් ලැබුණ නැතිද? සතුටක් ලැබුණා. සතුටක් ලැබුණා. අදට පමණද? දිගටම. දිගටම ඥාතීන්ට හරියාකාරව සාධාරණ ඉෂ්ට කරාපම් පුතේ. පැහැදිලිද? කිසිම අඩුපාඩුවක් නැහැ පුතේ. වරමේ නිසි විදිහට දේවතා ශක්තිය ගමන් කරනවා, ක්‍රියාකාරීත්වයේ තියෙනවා. එමනම් උන්නාසලට හරියාකාරව මාර්ගය නිර්ත කරාපම් පුතේ. තේරෙනවද මං කියලා දේ? තේරෙනවා. හොඳයි මත්තස් සීමාව. පොදුදී බෙලියත් අද දිනස්කර අම්ම ගාවට ඇවිල්ලා කුමද සිද්ධපත් උනේ මාර්තාට? ලොකු සතුටක් ලැබුණා. හා හා. ඇඟ ගොඩක් සැහැල් වෙනවා. හා හා. ආසන්නේ ගමනේ නිකේන්ද. හොඳයි බොහොම සන්තෝෂයි. වචන ස්වල්පය අගේ කරනවා පුතේ. තේරෙනවද? මොහොතකටවත් පුතේ ඔය හිත පළුදු කරන්නේ නැතුව අම්මා සමග ඉදිරි ගමනාත්‍ය ආරම්භ කරනවා නම් අම්මා සතුටෙන් උඹ තුරුළු කරගෙන ඉදිරි ගමනාත්‍ය ආරම්භ කරනවායි කියනවා පුතේ. පැහැදිලිද? කිසිම කෙනෙකුගෙන් නිඳාවක් අපහාසයක් අවලාදයක් නොවන විදිහට මේ වරන් ගමන උඹට හැඩ ගන්නලා දෙනවායි කියනවා පුතේ. පැහැදිලිද? හොඳයි මාත්තා සීමාව කොහෙද? ඈ බකමුණේ අද දිනස්කර කුමද සිද්ධපත්ුනේ අම්ම ගාවට ඇවිල්ලා? සතුටක් ලැබුණා. අදට පමණද පුතේ? කුමද දිගටම මින් පෙර ආතුව ඔය සතුට ලැබුණාද? සත්‍යද කියන්නේ? දැන් කී තැනකට ගියාද ඔය සතුට ගන්න? කුමද ගොඩක් තැනකට ගියා. ඒ කිසිම තැනකින් ඔය සතුට දුන්නේ නැද්ද මින් පෙර ආතුව? ඔබ දන්නවද ඔබ සමග කී පිරිසක් ආවද කියන එක? ඈ දන්නේ නැති හේතුවක් නැහැ නේ පුතේ. අපහසු කාර්යයකට යෙදিলা හිටියේ නැද්ද නිවස් ගතව සිටින අවස්ථාවල් වල? ඈ එතනදී Tamanට කුමද්ද හැඟුනේ? මට මේ වරන් ජීවිතයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මාහට මේ තිබෙන බාධකය නිරවුල් කරගන්න බැරුව හැමදාමත් මා මෙවැනි තත්ත්වයේ සිටීද? එවැනි දේවල් හිතුන්නේ නැද්ද? අපතේ හිතුනේ නැහැ. කොතනකින් හරි මේක ලෙහෙයි කියලා හිටියා. එම නේද? එමනම් සෑහෙන බාධකයක් පුතේ අද අම්මා ඉවත් කරලා දුන්නා පුතේ. පැහැදිලිද? ඔය එන්නා වූ දේවතා ශක්තිය නිසි විදියට ඔය ශරීරයට අරන් දීලා තියෙනවා පුතේ. තේරෙනවද? කිසිම දවසක නැවත එන හිතින්ද ඉඩකඩ සැලසුම් කරන්න එපා කියනවා පුතේ. තේරෙනවද? ඥාතියේ කාවට වැඩක් නැහැ. ඒ ඥාතියට නිසි විදියට බලවරන් ලැබෙන්න ඕනේ පුතේ. තේරෙනවද? බසබස ගාලා කිව්වට වැඩක් නැහැ පුතේ. පැහැදිලිද මම කියන දේ? හොඳයි. මාත් සීමාව. ඈ හපුතලේ අද දිනස්කර මොකද උනේ? සතුටක් ලැබුණා. මම නැතුෙම නෑ අනිත් දේවල් වල. හා හා. මෙතෙන්ට ආවට පස්සේ නැතුණා. එමද? ඒ කියන්නේ පුතේ මෙහෙමයි. Taman යන්නා වූ තවත් ස්ථාන තියෙනවයි කියමුකෝ පුතේ. තේරෙනවද? එතකොට මේ වරන් ස්වභාවය හඳුනා ගන්න ඕනේ පුතේ. ඔබ යන්නා වූ ස්ථාන වලල්ලේ. පැහැදිලිද? එතකොට මේ වරමට අපි ඉදිරිපත් වෙන්නේ කොහොමද? මේක ක්‍රියා කරවගන්නේ කොහොමද කියන වගේ උඹලව දැනුවත් කරන්න ඕනේ පුතේ. තේරෙනවද මං කියන දේ? එතකොට මේ දේවල් උඹලව දැනුවත් කරුවේ නැත්නම් උඹලා එකෙල්ලේ බලා සිටිනවා. ඈ
වෛද්‍යකාරීන්ට හැටි වැටෙනකම් පුතේ කෝල් මුර කියනවා බෙර තලනවා. උඹලගේ කිසිම එල්ලිල්ලක්වත් නැහැ. එමනම් උඹ යන්නා වූ තැන ඒ කපු නෝනා හරි කපු මහත්තයා හරි මේ ස්වභාවය හරි විදියට හඳුනගෙන මේකට ඉදිරිපත් වෙන ආකාරවල උඹලට කියලා දෙන්න ඕනේ. දෙන්න ඕනේද නැද්ද? දෙන්න ඕනේ. දෙන්න ඕනේ. එහෙමනම් අද මේ ස්ථානයෙන් ඒ දෙයක් උඹට සිදු වුණාද නැද්ද? එහෙමනම් ඒ හරහ තමයි උඹ ක්‍රියාත්මක වුනේ. එහෙම නේද මුතේ? ඒකයි අද දිනස් කර ඔය ඥාති දේවතාන් වහන්සේට සතුට ලැබුණේ කිතේ. පැහැදිලිද? හොඳයි. මාත සීමාව. කැතිරාවේ අද දිනස් කර මොකද වුනේ පුතේ? සතුටක් ලැබුවා. සත්‍යද කියන්නේ? මින් පෙර ආතුව ඔය සතුටක් තිබුණද? ඈ වෙහස කරවපු එක විතරයි. ඈ කවුරුන්ද අල්ලපු ගෙදරින්ද? ඈ හොඳයි. පෙර දේවල් අම්මට අවශ්‍ය කරන්නේ. අද දිනස් කර ඔබ සතුටක් ලැබුවනේ. එහෙම නේද පුතේ? එමනම් මේ ගමන් රටාව ගමන ආරම්භ කරන්න ඕනේ පුතේ. තේරෙනවද? උඹලට අම්මගෙන් කෙරෙන්න තිබෙන සෑම දෙම අම්මා ඉෂ්ට කරලා දෙනවයි කියනවා පුතේ. පැහැදිලිද මං කියන දේ? ඒව නැතුව අද දිනස් කර ඔය ඥාතීන්ට සතුට ලබලා දීලා මේ මොහොතට මේ තප්පරයට යමල්ලා ගිහිල්ලා යහනක් අදලා පහන් තියාපල්ලා කියලා මං කවදාවත් උඹලට කියන්නේ නැහැ පුතේ. පැහැදිලිද? එහෙම වුණොත් උඹලට කිසි දෙයක් මේක හොයාගන්න බෑ. මම මොකද්ද කරන්න ඕනේ? මං කාටද පහන් තියන්නේ? ඈ මං කොහොමද සාතරයක් බලන්නේ? මං මේ දෙස කොහොමද දිසි විදියට නේත්‍රාව අරමින් බලන්නේ? මේ නේත්‍රාව අරම ක්‍රියා කරවන්නේ කොහොමද? ඈ මේ චිත්ත මුණ්ඩේ හසුරව ගන්න ක්‍රියා කරව ගන්න කොහොමද? ඈ භූමියෙන් භූමියට අපි යවා ගන්න කොහොමද? ඈ එහෙම නේද මුතේ? ඒ දේවල් අපි දැනුවත් වෙන්න ඕනද නැද්ද? දැනුවත් වෙන්න ඕනේ පුතේ. එහෙමනම් ඒ හරහා ක්‍රියාත්මක වෙන්න අම්මගෙන් අවශ්‍යද උඹලා විස පිළිනමනවා පුතේ. තේරෙනවද? මේ හදවත විවෘතයි. මෙතන කොතනකවත් කහටක් නැහැ පුතේ. තේරෙනවද? අම්මා කියන දේ අහගත්තොත් අම්මා කියන ආකාරයට වැඩ කටයුත්ත කරගත්තොත් මයිතාලට ඥාතිවරුන් සමග බොහොම සතුටින් ගමන යන්න පුළුවන් කියනවා පුතේ. පැහැදිලිද කියන දේ? හොඳයි. මාක්සා සීමාව ගිනිගත්තේ සමන් දෙවි යදෙනි. ගිනිගත්තේ න කොයි පිරුවට? හේතුව මම හිතයව සමන් දෙවි. ඔය බලකෝ. ඈ මේ වගේ කියනවා පිළිවත තමන්ගේ කාර්ය අහවරයි කියලා පිරුවට ගලවලා පැත්තකින් විසි කෙරුවා. ඔබ හොඳයි කියන දේවල් නොවේ පුති. තේරෙනවද? දෙවියන් දේවතාවන් ගෙන්නුම් කරලා යහන් මතට ඈ උන්නාන්සේලාට ගිමන් වදින්න පින් රැස් කරන්න ඕනි, පින් දෙන්න ඕනි. ඒ සියල්ල කහවර කරලා තමයි අපේ මේ කටයුතු අපි සියල්ලක් පැත්තකින් තියන්නේ. එහෙම නොවේද? යහන් වැඩ කරුවා නේද මින් පෙර ආතුව? ඈ යහන් වැඩ කරපු උදවියක් තමයි පිරුවට කරවලා පැත්තකින් තිබ්බේ මං එනකොට. හොඳයි. අද දිනස් කර සතුටක් ලැබුවද පුතේ? එම නයි මේ තිබෙන්නා වූ අඩුපාඩුකන් සියල්ල සම්පූර්ණ කරගන්න කියනවා පුතේ. තේරෙනවද මං කියන දේ? හොඳයි. මාත සීමාව ගල්ගමුව අද දිනස් කර කුමද සිද්ධ වුණේ? ස්ථාන වලල්ලේ අඩුපාඩුකන් තියෙනවා පුතේ. පැහැදිලිද මං කියන දේ? මේ සියල්ල හරියාකාරව සම්පූර්ණ කරගන්නයි කියනවා පුතේ. තේරෙනවද? ඔය දේවතා ශක්තියින්ට හරියාකාරව නිසි විදියට පුතේ. තේරෙනවද? මේ වරම් බල කරලා ගන්න ඕනේ. බල කරලා නැති වුණොත් අර පැත්තට මේ පැත්තට මේ නාසි මාරු වෙනවා. මාරු වෙනකොට උඹලා අතරමං වෙනවා. මේ කවුද එන්නේ? මෙතනින් යන්නේ කවුද? මෙතනින් එන්නේ කවුද? ඈ මෙතනින් පැන්නේ කවුද? අතනින් ආවේ කවුද? ඔන්න ඔය දේවල් උඹලට හොයාගන්න බැරි වෙනවා පුතේ. තේරෙනවද මං කියන දේ? මේ සියලු දෙනාට මම ප්‍රකාශ කරන්නේ පුතේ, වරන් කිව්වට ඥාති එක්ක ඇවිල්ලා සලිත කරලා හිස කරකලා කොල් මාද කරලා මේ මුඛ වරන් ඇරියා කියලා පුතේ වරමක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා පුතේ. තේරෙනවද මං කියන දේ? උඹලට හරියාකාරව නිසි විදියට පුතේ ස්ථාන වලල්ලෙන් වරම බල කරලා දීලා උඹලට යහනක් වැඩ කරන ආකාරයට සියල්ල සැලසුම් කරනවා පුතේ මම මේ ස්ථානේ.
ඉන්පසුව මයිපතාලා යන නිසි විදියට දේවතා ශක්තිය හරහා දේවතා ශක්තිය කියන ආකාරයට වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා ලබා ගන්නා වූ ඒ කැඹුරු මාලාවෙන් අඩක් දෙවියන් වෙනුවෙන් වෙක් කරලා අඩක් තමන්ගේ ජීවිත ජීවන ගමන වෙනුවෙන් වෙක් කර ගන්නවා පුතේ. පැහැදිලිද? දිනකට 5000ක් මුදලක් රූබරයක් උබලා අතගැහුවොත් ඒකෙන් රුපියල් 2000ක මුදලක් දෙවියන් වෙනුවෙන් අයින් කරනවා. ඉතුරු මුදල තමන්ගේ ජීවන රටාව වෙනුවෙන් ගන්නවා පුතේ. පැහැදිලිද? ඔවැනි ආකාරයක දෙවියන් වෙනුවෙන් ඒ ගන්නා වූ කැඹුරුමෙන් වෙන් කරන මුදල අරගෙන තමයි ඔබ කතරගම ගියොත් කතරගම දෙවියන්ට පූජාව බාර කරලා උන්වහන්සේගෙන් ආශිර්වාදය ගන්න කියනවා පුතේ. පැහැදිලිද? එහෙම නැතුව වරදක් හදන්න ඔබ අරගෙන ගිහිල්ලා බල කරනවා කියලා කතරගම එවැනි දේවල් සිදුපත් කරන්න කිසිම උවමනාවක් නැහැ කියනවා පුතේ. පැහැදිලිද? ඔවැනි දේවල් සිද්ධ කෙරුවද මාතුතාලා? මේ පෙර ආපුව. එමනම් එවැනි ආකාරයට සිද්ධ කරන්න උවමනා නැහැ කියනවා පුතේ. තේරෙනවද මං කියන දේ? මයිපුතාලට මුදලක් කියනවා නම් නවගමු ගිහිල්ලා එතුමියගේ ආශිර්වාද ගන්නවා. එහෙම නොවේද පුතේ? මයිපුතාලා නොදන්න නිසායි මේ දේවල් අම්මා කියලා දෙන්නේ පුතේ. තේරෙනවද? එහෙම නැතුව උඹලට අද දිනස් කර මම මේ වරම බල කරලා දීලා උඹලගේ නේත්‍රාවරන් ඇරලා ඈ මේ සියල්ලක් සාර්ථක කරලා දීලා උඹලට දෙන කැමරු උඹල විතරක් භුක්ති විඳලා හරියනවද? එහෙමනම් දෙවියන්ටත් වෙන් කරන්න ඕනේ පුතේ. තේරෙනවද? එතකොට උන්නාසල සතුට වෙනවා පුතේ. එතකොට උන්නාසල තව තව උඹලට වර ප්‍රසාද කැඹුරු මාලාවක් පුතේ. තේරෙනවද? නිසි විදියට ගොනු කරන්න තමන්ගේ ඉන්නා වූ ඥාති දේවතාවට මොකද වෙන්නේ? ශක්තිය ලැබෙනවද නැද්ද? ලැබෙනවා පුතේ. මේ වරන් වල තව බොහෝ දේවල් උඹලට කියන්න කරන්න තියෙනවා පුතේ. තේරෙනවද? පුංචි දෙයයි පුතේ උඹලා කොච්චර යහන් වැඩ කෙරුවත් වැඩක් නැහැ පුතේ. පැහැදිලිද? උඹලා කිසිම දෙයක් දන්නේ නැතුව ආතක් පාතක් නැතුව ඔහේ උඹලා දිස්ති වරමේ ඔහේ මසමස ගාලා කියවලා කියන්නේ පුතේ. තේරෙනවද? 10ක් කිව්වනම් 10ෙන් 3 4ක් හරියාකාරව හරියනවා. අනිකුත් දේවල් මුසාවල් එවැනි ආකාරයට වෙන්න එපා පුතේ. එහෙනම් උඹලා සතියක් අමාරක් යයි පුතේ මේ වරමෙන්. ඉන්පසු උඹලගේ වරන් හීන වෙනවා. ලෝකයාගේ නිඳා අපහස එනවා. ඈ වරම ඇන හිතිනවා. එතකොට රටවටේ දුවයි අතම හිර වෙලා මෙතන හිර වෙලා කියලා. එහෙම නොවෙන්න කියලායි මම උඹලට ප්‍රකාශ කරන්නේ පුතේ. පැහැදිලිද? අම්මා ගාවට එන්න කියලා මං කියන්නේ නැහැ පුතේ. තේරෙනවද? කොතනකින් හරි ඔය ඥාතීන්ට සාධාරණ ඉෂ්ට කරපල්ලා පුතේ. පැහැදිලිද මං කියන දේ? උඹලා මං ගාවට ආවොත් උඹලගේ වගකීම තියෙනවා මං අතේ පුතේ. පැහැදිලිද? මං කවදාවත් උඹලට නොමගට යන මාර්ග මුණ ගැස්සන්නේ නැහැ ඔය ජීවිතයක පුතේ. තේරෙනවද? මොකද මං උඹලගෙන් බලාපොරොත්තු වෙන්නේ පිනයි පුතේ. එම නැතුව උඹලගේ කැඹුරුම නොවේ පුතේ. පැහැදිලිද? උඹලා යම් තැනකට උඹලා අරගෙන මම මේව උස්සලා තිබ්බොත් පුතේ උඹලා තම කෙනෙකුට කියනවා අද මම මේ තැන ඉන්නේ අහවල් දේවස්ථානයේ කියලා. කියනවද නැද්ද පුතේ? කියනවා. නමුත් තව සමහරු ඉන්නවා පුතේ මේ ස්ථාන වලල්ලෙන් ඉදිරියට ගිහිල්ලා පුතේ ඒ උදවියම විනාශ කරගෙන තියනවා වරම් මාලාව. පැහැදිලිද? එවැනි ආකාරයට උඹලට නොවෙන්න කියලා මම ප්‍රකාශ කරන්නේ පුතේ. තේරෙනවද? වරම ගත්ත ගමන් බැරි දේවල් වලට අත ගහපුවාම මොකද වෙන්නේ? නිවරදි හිර වෙනවා කියන්නේ පුතේ අහරෙන් එන ප්‍රබල බලවේගයේ මැඩපවත්ත ගන්න අපහසු කාර්යයකට ලක් වෙනවා පුතේ තමන්ගේ ඉන්නා වූ දේවතා ශක්තිය. පැහැදිලිද? අද වරම අරගෙන හෙට යමකට අත ගැහුවොත් එහෙම වෙනවද නැද්ද? වෙනවා. එහෙමනම් උන්නාන්සේලාට පින්දස් කරන්න අපි හිමීට පුතේ මේ ගමන යන්න ඕනේ. සංකඩුවක් අතට ගත්තා වගේ අහකට මෙහාට මේක විසිරවන්න හොඳ නෑ කියනවා පුතේ. පැහැදිලිද? දවසින් දවස දවසින් දවස තමයි මේ වරම යනකොට මේ හැම දෙයක්ම උඹලට තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ පුතේ. තේරෙනවද මං කියන දේ? තේරෙනවා. එහෙමනම් අද දිනස් කර මාපිතාලට හැම දෙයක්ම හරියාකාරව සුද්ධභාවයෙන් හැමදේම මා සිද්ධපත් කරලා තියෙනවා. කිසිම දවසක ඔය ඥාතීත මම්මුලාවේ වැටෙන්න ඉඩ දෙන්න එපා කියනවා. ඒ වගේම තවත් දේවස්ථානයක ගිහිල්ලා හිස නමන්ඩ ඉඩකඩ සැලසුම් කරගන්න එපා කියන ඥාතිය හැල්ලු වෙනවයි කියනවා පුතේ. පැහැදිලිද? මොකද හේතුව උඹලගේ ඥාතීන් හොඳ ප්‍රබලත්වයෙන් ඇවිල්ලා තියෙනවා පුතේ. තවත් යහනක හිස නැමුවොත් තමන්ගේ දේවතා ශක්තිය එතන නිඳාව අපහාසයකට ලක් වෙනවද නැද්ද? ලක් වෙනවා පුතේ. එවන්නක් වෙන්න ඉඩ කඩ දෙන්න එපා පුතේ. මොකද ඔය ඥාතීන්ට මං හරි ආදරේ පුතේ. පැහැදිලිද? උඹලා හිතුවත් උඹලගේ ඥාති මං හිර කරගනී කියලා පුතේ. ඈ සත්‍යද කියන්නේ? බොහොම සන්තෝෂයි. මට අවශ්‍ය කරන්නේ නැහැ පුතේ. කොතනක හරි හිර වෙලා හිටියා නම් මං උඹලට බාර කෙරුවා පුතේ. තේරෙනවද? එපමණයි අද දිනේ මං උඹලා වෙනුවෙන්
ඉෂ්ට කෙරියුත්තේ. තේරෙනවද? තව අදියරක් තියෙනවා. ඒ අදියරට මූණ දෙනවද නැද්ද කියන එක තීරණේ තියෙන්නේ මගේ රත්තරන් පුතේ උඹලාට. පැහැදිලිද? කොතනකින් හරි ඔයාටින්ට සාධාරණ ඉෂ්ට කරගෙන උන්නාස්සලගේ ආත්මවලට පින් රැස් කරගෙන මයිපාලගේ ගමනාන්තය ආරම්භ කරන්න කියලා පුතේ. පැහැදිලිද? හොඳයි රත්තරන් පුතේ, දේව ආශිර්වාදයි මයි දරුවේ.